රයිට් එමන ශ්‍රී ලංකන් කණ්ඩයම් දෙකක් අතර වෝ එකක් බලන්නයි දැන් අපි වෙලා තියෙන්නේ GCC Global Clash Cup Modern Division එකේ මැච් එකක්. මේක ඉතින් කොහොම හරි Modern Division එක. නොදන්න කෙනෙක්ට පැහැදිලි කිරීමක් කරනවා නම් ඉතින් Top 12 සිට කැලිම ඉතින් 13 14 15 16 දක්වා කැලිම Town Halls එක පැත්තකට ප්ලේස් වෙනවා. ඒ වගේම අනිත් පැත්තට ප්ලේස් වෙනවා. ඒ වගේම Eternal Region කියන කණමේ Town 12 වෝ එකක් අපි එදා බැලුවා. ඉතින් මේ RG කියන ක්‍රීඩකය තමයි මේ කණ්ඩායම ඉන්න ලංකාවේ ක්‍රීඩකයා. එකම ලංකාවේ ක්‍රීඩකයෙල මම දන්නේ. ඉතින් තව අය ඉන්නවාද මෙතන තියෙන හූ කියලා කියන ප්‍රශ්න අතන සමග. ඉතින් කවුරු හරි ඉන්නවා නම් ඒ කවුද කියන එක ඉතින් මම හරියටම දන්නේ නැහැ. හැබැයි No Mercy කියන කණම සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකන් ක්‍රීඩකයෙන් ඉන්න කණ්ඩායමක්. ඉතින් කොහොමද මේ කණ්ඩායම් දෙක අතර සටන තමයි දැන් බලන්න යන්නේ. ඉතින් සටන බැලීමට පෙර ඉතින් මේ දවස්වල මම කියන දේ තමයි අපේ channel එකේ videos බලනවා නම් අනිවාර්යම ඒකත් හැමදාම daily videos බලනවා නම් ඉතින් ඔයාලා පුළුවන් අනිවාර්යම subscribe කිරීමට. ඉතින් ගොඩක් අය දැන් comments වලින් පාවම අප දැක්ක subscribe කරලා කියලා මම හිතාගෙනයි හිටියේ. හොඳ වෙලා ඔයා මතක් කරේ කියලා. ඉතින් ඒක හින්දා දැන් හැමදාම වගේ මතක් කරන්න වෙලයි තියෙන්නේ. ඉතින් අනිවාර්යම miss නොකර subscribe කරලා තියාගන්න. මොකද කියනවා 50%කට වැඩි ප්‍රමාණයක් subscribe කරලා නැයි කියද්දි දැන් එන subscriber count එක ඒ කියන්නේ double වෙලා තියෙන්න ඕනේ හරින්නම්. ඉතින් ඒක මගේ වරද කොහොමද කියලා මම දන්නේ නැහැ. කොහමරි ඉතින් මින් ඉදිරියට මම ඉතින් මතක් කිරීමක් කරන්න ඉද හිත කොහමරි ඉතින් අද ඔයාලා බලන video pause කරලා ගිහිල්ලා සබ් කරලා තියෙන්නේ නැද්ද කියලා බලලා ඉතින් ඒක සම්පූර්ණ කිරීමට කොහොම හරි ඉතින් ප්‍රථම ඇටැක් එක අරගෙන ඉන්නේ No Mercy කියන කණ්ඩායමේ කෙලින්ම TFM Shan කියන ක්‍රීඩකයා. ඉතින් අපි බලමු Town 15 ඇටැක් එක ඉන්ට්‍රස්ට් නේ Town 15 ඇටැක් එක බලන්න මම මේ. ඉතින් මම හිතන්නේ 7 වසරකට විතර පමණ ඉතින් පසුවයි. ඉතින් කොහොම හරි baby transfer දෙන්න දෙපැත්තෙන් funnel එකක් කරනවා. ඒ වගේම baby dragons ලාගෙන් funnel එකක් කරන එක හොඳයි. මොකද හීලර්ස්ලා එතකොට ටැග් වෙන්නේ නැහැ බේබි ට්‍රාන්ස්ෆර්. ඒ වගේම ෆනල් ලෙස දුන ලස්සනම කොයින් යනවා කියලා අර ඒරියාකට. ඒ වගේම ගෙනලා තියෙන කෙලින්ම ට්වින් හොග් රයිඩ් ඇටැක් එක කියලා හඳුනනට පුළුවන්. සුපර් හොග් රයිඩර්ස්ලා ඉන්නවා, සාමාන්‍ය හොග් රයිඩර්ස්ලා ඉන්නවා. ඉතින් එයාලව එතකොට මේ පැත්තෙන් ඉදිරියට දියත් කරයි බ්ලිම්ප් එකත් සමග. ඉතින් ඒකද ප්ලෑන් එක අපි බලමු. ඒ වගේම කිංව ඩ්‍රොප් කරන දෙන අය පැත්තෙන් කිංට පුළුවන්. එතකොට මෙන්න මේ ආචාරයක පැත්තට වෙනකන් එන්න. එතකොට කිං නැවතර මේ පැත්තට එයිද නැත්නම් මේ පැත්තට උඩට මෙන්න මේ කැරන් සයිඩ් එකට ඇවිත් අපි ඒකත් බලමු. ඉතින් කොහොම හරි කොයින් චාර්ජ් එක ඉතින් රේජ් කරන එතනදී එන මේ කොයින් වාදයක් කරනවා. ග්‍රෑම් වඩර් ස්ටැචු එක එතනදී සම්පූර්ණ ෆ්‍රීස් කරා. ඊට අමතරව ඉන්විස් කරා. එතනදී කොයින් හැබිලිටි එකට යන්න ගිහිල්ලා නූලකින් හැබිලිටි එක නොයා බේරුනේ. ස්කැලර් ස්පෙල් එකක් එතනින් ඩ්‍රොප් කරා. එක සැනින් ඒ වගේම පොයිසන් ඩ්‍රොප් කරලා දෙන හෙඩ් හන්ටර්ස් ලාට එන මේ සීස ගැල් කර ගන්නවා කොයින්. ඒ වගේම හිතපු විදිහම ඔන්න ඩ්‍රොප් කරගෙන තියෙන සම්පූර්ණ මෙයාගේ ඉතින් හොග් රයිඩර් ආමි එක සුපර් හොග් රයිඩර්ස් ලා සා එයාගේ බ්ලිම්ප් එක Royal Champion Samusulu Dharma Air Super එක දැක්කනවා. ඒ වගේම Hog Riders වල දැනම damage සිදුලා තියෙනවා. Daniel Grimman ability එක cover up කරේ. එයා sweep එක විනාශ කරනවා කෙලින්ම එයාගේ Super Hog Riders ලා. ඒ වගේම blimp එක ටික පරක්කු වුණාත් ඉතින් එතනට වාර්තා කිරීමට ලස්සන වාර්තා කරපු කතන්දරයක් තියෙනවා. ඒ වගේම Queen තාමත් මේ පැත්තෙන් ඉතුරු වෙලා ඉන්නවා. ඉතින් කොහොමද මේ style attacks වලදී multi tasking එකක් අවශ්‍ය කරන්නේ. ඉතින් multi tasking එකක් තමයි ක්‍රීඩකයා කරගත්තේ. ඒ වගේම දැනට එයාගේ attack එක තමයි යනවා queen වදන් සම්පූර්ණ මතරලා දැම්ම queen automatically ability එක ගිය කතන්දරයක් තියෙන්නේ. ඒ වගේම එයා පැත්තෙන් කෙලින්ම king තාමත් value එකක් ගනිමින් ඉන්නවා. ඒ වගේම ඉතින් phoenix ඉන්න king එක phoenix එක නැවතර කවදෙලත් value එකක් ගන්න පුළුවන්. හැබැයි දැන් මෙතන තියෙන එකම ගැටලුව තමයි දැන් මෙන්න මේ ඒරියා එක විනාශ කරන්නේ කවුද කියන එක. ඉතින් මල්ටි ටාර්ට් ඉන්ෆෝන එක වදයක් වෙනවා. ඒක පැත්තට යනවා බැලුන්ස් කීපයක්. ක්වීන් ඇබිලිටි එක ගිහිල්ලා ඉන්නේ. කිං යනවා දැන් මේ දැන් ඇබිලිටි එකට ෆ්‍රීස් එකක් තියෙනවා. මොනෝලිත් එක හැන්ඩල් කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒ ටිකට කිං අවදිනවා ෆීනික්ස් සමග. ඉතින් මොනෝලිත් විනාශ කරන ටිකට ක්වීන් ආපැත්තෙන් විනාශ කරනවා. රයිට් එම නම් ඩිෆෙන්ස් එකක්ද මේ ලබා ගන්න යන්නේ කෙලින්ම අපේ ඉටර්නල් රීජන් කියන කණ්ඩායම ප්‍රථම ඇටැක් එකෙන්ම ටවුන් 15 ඇටැක් එකක් ලේසි නෑ. ඉතින් ටවුන් 15 වල මීට කලින් ඉතාමත් අමාරු. දැන් පොඩක් යාලා ලේසි කරලා දීලා තියෙන්නේ. හැබැයි කොහමද තාමත් ඉතින් කියන තරම් ලේසි නැති ටවුන් ලෙවල් එකක්. ඒ වගේම සෑම සීළු දෙයක් මෙයාගේ අවශ්‍ය කරන විදියට සිදු වූවත් ඉතින් මෙතනදී අවසානයේදී මෙතන ඩිෆෙන්ස් එකක් වෙන්ඩයි යන්නේ මට පේන දෙයක්. ඩිෆෙන්ස් එකකට වඩා මේක ටයිම් ෆේල් එක කියලා අපිට හඳුනනට පුළුවන්. ෆ්‍රීස් එකක් තියෙනවා සම්පූර්ණ මෙයාගේ අවිතුරු වෙලා ෆ්‍රීස් වෙනවා ඩ්‍රොප් කරන්න. එයාට දැන් ස්ථානයකුත් නැති කතන්දරයක් තියෙන ඉතින් තාම දුක් බල අවසානයක් කියලා කියන්න පුළුවන්. කුයින් චාර්ජ් එක ලස්සනම කරගත්තා එතනින්. හැබැයි කොමාරි එයාගේ හොග් රයිඩ් ආමේකට සවයි වෙන්න බැරුව ගියා සම්පූර්ණයෙන්ම. ඉතින් ඒ පැත්ත අවශ්‍ය කරන පැත්ත විනාශ කිරීමට කොමාරි ඉතින් TFM ෂාන් කියන ක්‍රීඩකයාගෙන් 92ක 2 ස්ටාර් එකක්. Right then who ඇවිල්ලා තියෙන්නේ ඊගාව ඇටැක් එකට. ඉතින් කොමාරි who කවුද කියලා අහන්නේ. ඒ වගේම ටවුන් 12 ඇටැක් එකක්. ඒ වගේම අමුතු මාලි බේස් ඩිසයින් එක
කිංව දෙයක් කරන්න යන්නේ ඉදිරියට කුයින් යන දකුණාත පැත්තෙන් ඊට අම්මතරව ඩ්‍රැගන්ස් ලා එතකොට ඉදිරියට යනවා කෙලිම කෝ එකට ඊගලාදක තියෙන ඒරියකට මල්ලිලාට ඉන්ෆෝ නැත්තර විනාශ විය යුතුයි එතකොට ටවුන් වල විනාශ කරන්නේ කවුද කියන ගැටලුව ඒ වගේම බැඩ් ඩ්‍රැග් ඇටැක් එක ටවුන් 12 වල ඉතාමත් ප්‍රසිද්ධ ඇටැක් එක මේ දවස්වල ඉතාමත් බවුලර් යූස් වෙන ඇටැක් ශරීරික ඒ වගේම ඕවර් ග්‍රෝස් බෙල් එකකින් කවර් අප් කරන සම්පූර්ණයෙන්ම එතන තියෙන ඉතින් ටවුන් හෝල් එක සහ ඉතින් ඇසස් ඒරියා එක ඊගලාදක විනාශ කරන කෙලින්ම එයාගේ ඉතින් ඩ්‍රැගන්ස් ලා එකෙන් බැට්ස් ලාට එච්චර ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ ඊට අමතරව මල්ටි රයිට් ඉන්ෆෝ එක වදයක් වෙනවා බැට්ස් ලාට ෆ්‍රීස් කරන්න වෙයිද නැවත වරක් මට හිතන විදියට වෙයි කියලා මම හිතන්නේ රයිටම නම් ෆ්‍රීස් එක ඩ්‍රොප් කරනවා එතනදී ඒ වගේම බැලන්ස් විශාල ප්‍රමාණයක් තියෙනවා ඩ්‍රැගන්ස් ලා විශාල ප්‍රමාණයක් ඉන්න ඒ වගේම බැට්ස් ලා යනවා එලියන් තියෙන ඉතින් ඩිෆෙන්ස් එක විනාශ කරන්න හැබැයි ගිගා ටෙස්ලා ගැන අනිවාර්යම යාල විනාශ වෙලා යයි ඊට අමතරව මල්ටි රයිට් ඉන්ෆෝ එක පැත්තට දැන් කට්ටිය දියත් වෙනවා ඉතින් අන්තිම ෆ්‍රීස් එක ඩ්‍රොප් කරන යා ඩිෆෙන්ස් එකට සා ඉතින් සෙසු බිල්ඩින්ග්ස් වලට ඉන්ෆෝ නෝ ඩ්‍රැගන් කෙනෙක් ආවා යා විනාශ කරලා ඉතම ලේසියෙන් මේ කට්ටිය ටවුන් වල විනාශ කරන්න පුළුවන් කතන්දරයක් තියෙන්නේ මේ පැත්තට ඩ්‍රැගන්ස් ලා විශාල ප්‍රමාණයක් ඇවිල්ලා ඉන්නවා මේ පැත්තට ඉතින් ෆනල් එක හරියට සිද්ධ වෙලා නැති නිසා මේ පැත්තට ආවේ කොමරි ටවුන් වල තාමත් විනාශ නැහැ බැලන්ස් එක උත්සාහන ටවුන් වල විනාශ කරන්න රයිට් එකම නම් බැලන්ස් නිකට අන්තිමට ගියවල් ලැබෙනවා ටවුන් වල විනාශ කිරීම ඉතින් ඩ්‍රැගන්ස් ලා විශාල ප්‍රමාණයක් ඉන්නවා ග්‍රෑන්ඩ් බෝඩන් ගේ ඉක්විප්මන්ට් එක මොකද්ද කියලා බැලුවොත් ඉතින් ලයිෆ් ජෙම් එක සයිට් කරනවා ටෝම් එක ලයිෆ් ජෙම් එකෙන් හිට් පොයින්ට් ඉන්ක්‍රීස් වෙනවා අනිවාර්යම එයාගේ කවය ඇතුළත ඉන්න ට්‍රූප්ස් වලට ඉතින් සිංගල් ටාර්ගට් ඩිෆෙන්ස් එකක් තියෙන්නේ අපේ ග්‍රෑන්ඩ් බෝඩන් සජුග ටෙස්ලා ටවර්ස් උත් එමය ඉතින් ඒක හින්දා මේ ඩ්‍රැගන්ස් වල මට හිතන විදියට 3 ස්ටාර්ස් ස්කෝ කරන්න පුළුවන් ඒ වගේම කාලය ගැන බොරු වෙන්න දෙයක් නැහැ ඉතන රීජන් කණ්ඩායමට මොකද කියන වානම් දැන්නපත් යාළුවල ප්‍රථම ලැගෙන් ඩිෆෙන්ස් එක ලැබිලා තියෙන හේතුව වෙන ඉතින් කොහොම හරි විනාඩි තප්පර 9ක 8ක විතර කාලයක් තියෙනවා දැනට ඩ්‍රැගන්ස් ලව අහු වෙනවා කෙලින්ම ටොනේඩෝ ට්‍රැප් එකකට අපේ කොහොමද යාළ සර්වයිව වෙන කතන්දරයක් තියෙන ස්ටෝරේජ් කීප් එකක් තියෙන ඒක විනාශ කරන්න පුළුවන් රයිට් ටයිම නම් ඉතන රීජන් කියන කණ්ඩායම කෙලින්ම ඉතින් ෆ්‍රීස් එකක් එතනින් ස්වැක් කරලම කෙලින්ම 3 ස්ටයිඩ් අරගෙන යන කතන්දරයක් තියෙන එනමෙ කිංවත් කොහොම හරි විනාශ කරගත්තා එතන ඩ්‍රැගන්ස් ලා ඒ වගේම තමන්ගේ කණ්ඩායමට 3 ස්ටයිඩ් ස්කෝ කරලා දෙනවා කවුද කියන ක්‍රීඩකයා හූ කියන ක්‍රීඩකයා දැන් අපි බලමු ගැලින්ම ඉතින් නෝ මර්සි කණ්ඩායම ගැන එන පිළිතුර රයිට් දේ රූවි නැවිලා තියෙන නෝ මර්සි කණ්ඩායම ඉතින් කොහොම හරි දැනමත් යාලා බලන්න ඩිෆෙන්ස් එක ගිහලා තිබුණා ඉතින් ඔයාලා දන්නවා මේ ඇවිල්ලා ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් ගේම් එක වෙන ගේම් එකක් නෙමෙයි අවසාන මොහොත දක්වා අපිට කියන්න බෑ මොනවා සිද්ධ වෙයිද කියලා ඉතින් ඒක හින්දා ඉතින් මෙතනදී රුවින් කියන මේ ක්‍රීඩකයා 3 ස්ටාර්ස් කෝකලා යුතුයි ඉතින් ගෙනල්ලා තියෙන ස්කෙලි ඩෝනට් එකක් සමග යම් කිසි මූව් එකක් බේස් එක හොඳටම රීඩ් කරා එයා ස්ටාර්ටින් එකේ සිට තමයි ඉතින් කොහොම හරි ස්කෙලි බැඩ් ඩෝනට් එකක් ඒ වගේම මල්ටිරයිට් ඉන්ෆෝ එක සහ මොකද්ද එතනදි කරගන්න හදන්නේ රයිට් මල්ටිරයිට් ඉන්ෆෝ එක එතනින් විනාශ කරගන්න පුළුවන් කතන්දරයක් තියෙන්නේ ක්ලෑන් කාසල් එක සහ මල්ටිරයිට් ඉන්ෆෝ එක දෙකම විනාශ වෙනවා රයිට් එම නම් ඉව සීමෙන් ස්පෙල් ප්ලේස්මන්ට් එක එතනදි කරගත්තේ ඒ වගේම මෙතනත් ඇඩිෂනල් බිල්ඩින් නෑ මොකක් කරද එතන විනාශ වුණා ටෙස්ලා ටවර් එක මම හරියට දැක්කේ ඉතින් කොහොම හරි ඉදිරියට යනවා කෙලින්ම කිං මම අද පැත්තෙන් ඒ වගේම මෙතන කම්පාර්ට්මන්ට් එකෙන් ඩ්‍රොප් කරන දෙනා කෙලිම යටි බොම් එකක්. හැබැයි යටි මයිස් ලා උත්සාහ කරන කෙලිම එතනදී මල්ටි රයිට් ඉන්ෆෝ එක විනාශ කිරීමට පුළුවන් වෙයිද? රයිට් පුළුවන් වෙනවා අනිවාර්යයෙන්ම. හැබැයි කොහමද එන්න මේ රෝල් චැම්බර් විනාශ කරන්න බෑ. විසර්ට් ටව එක විනාශ කරන්න යටි මයිස් ලා උත්සාහ කරා. ඒකත් බර වෙනවා. කොහමද ඉතින් කිං ට පුළුවන් වෙයි ඒක විනාශ කිරීමට? ඒ වගේම කිං ඉන්නේ. ඉක්විප්මන්ට් එකේ ඩිෆෝල්ට් ඉක්විප්මන්ට් එක අනිවාර්යයෙන්ම. ඒ වගේම ක්වීන් යන්න යන්නේ. ජම්ප් එකත් සමග කිංව ෆලෝ අප් කරගෙන ඉතින් කොහමද කිං මේ පැත්තෙන් ෆනල් එක කරොත් කුයින් ට යන්න පුළුවන් ටවුන් හෝල් එක ඇතුළට රයිට් ලාලෝ එකක් මේක එතකොට ලාලෝ එකෙන් ඉතුරු වැලුව එක ගන්න පුළුවන් ඉතින් කුයින් යයිද මේ පැත්තට කියන එක තියෙන සැකය ඒ වගේම කිං තාම තැබෙලට ගිහින් ගිල්ලත් නැහැ රයිට් කුයින් ට ජම්ප් එක ගන්න පුළුවන් කතන්දරයක් තියෙනවා බොම් ටව එකේ ගාවට තියෙන්නේ සුපර් බාබෙන්ස් කීප දෙනෙක් සුපර් බාබෙන්ස් කියන කිංගෙන් එළියට ආපු ඉතින් රේජ් බාබෙන්ස් කීප දෙනෙක් ඉදිරියට ආවේ ඒ වගේම කුයින් ලස්සනම වාර්තා කරා ටවුන් හෝල් එකට අනර්ග කුයින් මූව් එකක් කියලා කියන්න පුළුවන් හීරෝ ටයිප් එකේ. ඉතින් කොහමද ග්‍රෑමෝන බිල්ඩ් එකක් සමග යාපැත්තෙන් එනවා බැලන්ස් විශාල ප්‍රමාණයක්. මෙතන දෙනවා සිංගල් ටාට් ඉන්ෆෝ එකක්. ඒතර ලොක් ගැටලුවක් නැහැ බැලන්ස් වලට. හැබැයි මෙතන තියෙනවා එයා ඩිෆෙන්ස් එක විසර් ටව එක ස්ප්ලෑෂ් ඩැමේජ් එකක් කරන්නේ. ඒ වගේම හේස් එකක් සමග එනවා යාපැත්තෙන් බැලන්ස් කීපස් කැටෂොට් එක පැත්තට. රයිට් එම නම් කුයින් ආවන ටොනර් ට්‍රැප් එකට කිසිම ගැටලුවක් නැහැ තරට. සිංගල් ටාට් ඉන්ෆෝ එක විනාශ කරලා දෙනවා කෙලින්ම එයාගේ. ඉතින් බැලුන් එකක් රොයල් චැම්පියන් ඉන්නවා තවදුරටත් ඩ්‍රොප් කිරීමට. ඒ වගේම පේන විදිහට මේක 3000 ගේන්න පුළුවන් කතන්දරයක් තියෙන්නේ. ඉතින් කොහම හරි ඉදිරියට යනවා ග්‍රෑන්ඩ් බෝඩන් ග්‍රෑන්ඩ් මොඩෝස් සජුවක තියෙන වදයක් වෙයිද? ක්වීන් එතනින් බෝල් එක ඕපන් කරගන්න උත්සාහ කරන්නේ. ෆ්‍රීස් එකක් තියෙනවා ඩ්‍රොප් කරන්න පුළුවන්. ඒ වගේම කෝ රොයල් චැම්පියන් මොකද මේ ඩ්‍රොප් කරගෙන නැත්තේ? ඉතින් රොයල් චැම්පියන් ස්වැග් එකක් මෙතනදී කරන්න උත්සාහ කරන්නේ. ඉතින් මම කලින් කියලා දෙනවා ස්වැග් කිරීම අනිවාර්යම ඇඟට ගුණ නැති දෙයක් කියන එක. ඉතින් මෑ පැතන හෙඩ් අන්ඩර්ස්ලා කීප දෙනෙක් කුයින් ඉදිරියට එනවා. ඒ වගේම මිනියස්ලා විශාල ප්‍රමාණයක් එතනින් ඇවිල්ලා බැලුවක් අරගෙන දෙන්න උත්සාහ කරන්නේ. කුයින් අවසානයේ විනාශ වෙයි බෝදුරට කිං එනවා ඉදිරියට. කිං එතනින් විනාශයක් කරන්න උත්සාහ කරන්නේ. හැබැයි කොහමද රොයල් චැම්පියන් ඩ්‍රොප් කරා නම්
මෙලාකට මේ ඇටැක් එක ෆිනිෂප් කරගන්න තිබුණා අනිවාර්යයෙන්ම. හැබැයි කොහමරි මොකක්hari හේතුවකට මේ ක්‍රීඩක රොයල් චැම්පියන් ඩ්‍රොප් කරන්නේ නැති කතන්දරයක් තියෙන. ඉතින් ඒ වගේ අවස්ථාවකදී වොයගක අවසාන මොහොතට වගේ යනකොට ඉතින් කාලය සම්බන්ධ ගැටලුවක් මතුවුණා. ඉතින් රොයල් චැම්පියන් මොකද මම ඩ්‍රොප් නොකලේ කියන ඒ දුකෙන්ම තමයි ඉතින් පරාජය ලක් වෙන්නේ. කොහමරි ඉතින් අවසානයේ රොයල් චැම්පියන් ඩ්‍රොප් කරනවා. ඉතින් ඇබිලිටි ගොන් කරනවා. එතන කැනන විනාශ කරනවා. හැබැයි කොහමරි ඩේන්ජරස් මූව් එකක්. ඉතින් මම 100% රෙකමන්ඩ් කරන්නේ නැහැ. කොහමරි ඉතින් රුවන් ගෙන් ඉතින් හොඳ ලාලෝක විශේෂම කුයින් මූව් එක සුපර් ගියන්න පුළුවන්. ඉතින් අපි බලමු ඉතන රේජන් මේකට ලබා දෙන පිළිතුර. රයිට් ඉතින් ෂූට කිල්ලර් ද ඇවිල්ලා තියෙන්නේ මේ කිල් කිල් යුර් කියලා තියෙන්නේ ඇගේ නම. කොහමරි ඉතින් ඉටර්නල් රීජන් කණ්ඩායම දැන් කර යුත්තේ ඉතින් මෙතනදී 3-star එක ස්කෝ කිරීමක්. ඉතින් කොහමද 3-star එක ස්කෝ කරා කියන්නේ අනිවාර්යයෙන්ම යාළට නැවත වරක් නෝමල් සිකන්නම පීඩනයක් අතර ගේන්න පුළුවන්. ඒ වගේම මේ ටවුන් ඔෆ් 16 ඇටැක් එක. ඉතින් ටවුන් ඔෆ් 16 කිං ගැබිලිටි ගොන් කරනවා කෙලින්ම ජයන් කොන්රඩ්. ජයන් කොන්රඩ් යූස් කරන්න අවසරය තියෙනවාද කියන එක මට හරියටම ෂුව නැහැ. මොඩර්න් ඩිවිෂන් එකේ මම නීති රීති බලන්න ගියා. කොහමද ජයන් කොන්රඩ් නිසා රේජ් වාල් එක දැන් යූස් කරගත්තේ. ඉටර්නල් රීජන් කණ්ඩායම ක්‍රීඩකයා. ඉතින් ඩිෆෝල්ට් ඉක්විප්මන්ට් යූස් කරනවා. කොහමරි ඉතින් ඉදිරියට යනවා මේ පැත්තෙන් කොයි කොයින් විනාශ වෙච්ච කතන්දරයක් තියෙන්නේ. සුපර් ඩ්‍රැගන්ස් හීලස් ඩැමේජ් කරනවා ඒ ටිකට. මෑ පැත්ත නෙවන කැලෙම ලාවා හවුන් කෙනෙක්. ලාවා හවුන් පොප් වෙනා වේලාසනින්ම ග්‍රෑන් රන් ඇබිලිටි එක කව වෙනවා. බැලුන් ස්කීපයක් සා ස්ටෝන් ස්ලෑම් එක. හැබැයි කොහමරි බේස් එකේ විශාල ඒරියක් තියෙනවා කවර් අප් කිරීමට විනාශ කිරීමට. ඉතින් කොහමරි ෆ්‍රීස් කරනවා සම්පූර්ණයෙන්ම මෙතනදී ග්‍රෑන් බෝඩන් ස්ටැචු එක ඊගලාටගේ සම මල්ටි ටැට් ඉන්ෆෝන එක. ඊට අමතරව කුයින්ගේ ඉක්විප්මන්ට්ස් බලුවොත් රයිට් ෆ්‍රෝසන් අරක තියෙනවා. ඒ වගේම ටවුන් 16 වලට ඉතින් පුළුවන් ද මේ ටික යූස් කරන්න. මම හිතන්නේ ටවුන් 16 වල අවසරයක් තියෙන කතන්දරයක් තියෙන්නේ. ඉක්මන් යූස් කරන්න එහෙම වෙන්න ඕනේ නැතිනම් ඉතින් සම්පූර්ණයෙන්ම ඉතින් පෙනල්ටියක් වදින කතන්දරයක් තියෙනවා. කොහමරි ඉතින් ඉදිරියට එන එයාගේ රොයල් චැම්පියන් රේජ් එක ගැන ඩ්‍රොප් කරනවා. ඒ වගේම රොයල් චැම්පියන් ඇබිලිටි එකට ගිහිල්ලා ඉන්නේ. ඒ වගේම බේස් එකේ විශාල ඒරිය එකක්ම තියෙනවා විනාශ කරන්න. බැලුන්ස් කීපය තියෙන එයාගාව. ඒ වගේම එයාගේ ලාලෝ පාතින්න එක සාර්ථක නැහැ. අතිසාර්ථක ලාලෝ පාතින්නක් කියලා කියන්න බෑ. ඒ වගේම ඉතින් දැනට එයාගේ බැලුන්ස් කීපයක් යනවා ඊගලාරි සයිඩ් එකට. රොයල් චැම්පියන් බෝධුරට විනාශ වෙයි. රයිට් දැනටම විනාශ වෙලා ගිහිල්ලා ඉවරයි. ෆ්‍රීස් එකක් තියෙනවා. පොයිසන් එකක් තියෙනවා. ඒ වගේම ඉතින් මෙතනදී ඩිෆෙන්ස් එකක් ලැබෙනවා. ඒ වගේම නෝ මර්සි කණ්ඩායමට ඉතින් ඩිෆෙන්ස් එකක් ලැබෙනවා කියන්නේ අනිවාර්යම නැවතර කැලට රිකවර් වෙන්න පුළුවන් කතන්දරයක් තියෙන. ඔන්න ඉතින් අතරම ගෙනාලා chance එකක් දීලායි තියෙන්නේ. ඉතින් කොමාරි බැලුන් එකක් යනවා තනිපංගල මේ කැනන් සයිඩ් එකට. ස්කැලෝෂොට් එක විනාශ වෙනවා අනිවාර්යම. මිනියන්ස් එක ඉබදෙන ක්ලීන් අප් එක යෙදෙනවා. ඒ වගේම සුපර් ඩ්‍රැගන් විනාශ කරගන්න ලැබුණේ නැහැ. ක්වීන් විනාශ වුණා සම්පූර්ණම වේලාසනින්ම. ඒ වගේම ක්‍රීඩකයාගේ ඒ කුයින්ගේ විනාශ වීමත් සමග මොකක් හරි ඉතින් කලබලයකට ඉතින් පත් උනාවත්ද කියලා ඉතින් මට හිතුණා එකපාරම. හැබැයි කොහමද අවසානයේදී ෆ්‍රීස් එකක් ඉතුරුයි. කලින් ඒ ඩිෆෙන්සස් වල සිද්ධ වෙනවා වගේම තමයි ඩිෆෙන්ස් එකේ ඉදවෑම තමයි. ෆ්‍රීස් එක සම්පූර්ණයෙන්ම ඉතුරුයි. ඉතින් ඒ ෆ්‍රීස් එක ඩ්‍රොප් කරනවා කියලා මේ සුපර් ඩ්‍රැගන්ට. ඉතින් මිනියන් දැන් උත්සාහ කරන සුපර් ඩ්‍රැගන් විනාශ කරන්න. හැබැයි ඒක සාර්ථක මූව් එකක් නෙමෙයි මිනියන් ගේ. ඉතින් කොහමද මිනියන් විනාශයි සම්පූර්ණ මේ ඇටැක් එක ඉවරයි. 79 එක 2-star එකක්. ඉතින් නෝ මර්සි කණ්ඩායමට ඔන්න පිංගාණෙන් ඉතින් පිළිගන්වනවා ආහාරය. ඉතින් එහලා ආහාරය ඉතින් මුකේ දමා ගනීද. රයිට් ඉතින් තරු පයි පයි කණ්ඩායම් දෙකම ඩාර්ක් නයිට් අවිලා තියෙන කෙලෙම නෝ මර්සි කණ්ඩායමේ ඩාර්ක් නයිට් රයිසස් වගේ ඉතින් රයිස් වෙලා එයිද අපි බලමු. ඉතින් නැතිනම් ඉතින් සම්පූර්ණයෙන්ම ඉතින් අවස්ථාව නැවතවලක් ඉතන රීජන් කනමට බාදෙයිද කොහමද ඉතින් ගෙනල්ලා තියෙන ඉලෙක්ට්‍රෝ ඩ්‍රැගන් මික්ස් ටාම එකක්. ඉලෙක්ට්‍රෝන්ස් තුන් දෙනෙක් ඉන්නවා. හොග් රයිඩර් කෙනෙක් ඉන්නවා. බැලුන්ස් තියෙනවා. වෝල් බ්‍රේකර්ස්ලා ඉන්නවා. හොග් රයිඩර් කෙනෙක් මොකටද ඉන්නේ කියන එකත් ඉන්ට්‍රෙස්ටිං. ක්ලෑන් කාසල් ට්‍රූප්ස් ටික ලුව කරලා එළියට අත ගැනීමටද. ඒ වගේම කුයින් මේ කොයිද යන්නේ ටවුන් වල පැතර නෙමෙයිද කුයින් වෙවන්ඩ ප්ලෑන් කරේ. රේජ් කරනවා කියලා මක් කුයින්ව රයිට් එකම වෝල් බ්‍රේකර්ස් ලා කිපදෙනෙක් තියත් කරනවා. ඒ කියන්නේ දෙය ප්ලෑන් කරලා දෙන්නේ කුයින්ව එයා පැත්තට යවීමටයි. එතකොට ටවුන් වල විනාශ කරන්න එන්නේ කවුද? ඉලෙක්ට්‍රෝ ඩ්‍රැගන් කෙනෙක්ගෙන් ටවුන් වල විනාශ කරන්න දෙන්නේ. ඉන්ට්‍රස්ටිං. ඉතින් ආයි සවුන්ඩ් කෙනෙක් ඇවිල්ලා දෙන සම්පූර්ණම මල්ටි ඩැට් ඉන්ෆෝන එකට අවනවා. එයාගේ හීලර්ස් ලව. හැබැයි එයා ස්විප් එක බේරලා දෙනවා එයාගේ හීලර්ස් ලව. ඒ වගේම ඉතුරු ඉලෙක්ට්‍රෝ ඩ්‍රැගන්ස් ලා දෙන්නව දියත් කරනවා කෙලින්ම. බැලුන් සමග ග්‍රෑන් වෝන ඩ්‍රොප් කරගෙන තියෙන ක්වීන් ගියා ඇබිලිටි එක අනිවාර්යයෙන්ම. ඉතින් ක්වීන් දැන් හැදල් කරගන්න උත්සාහ කරන එතනදී මල්ටි ටාගට් ඉන්ෆෝන එක. ඉතින් ක්වීන් ඇතුල් වෙනවා ඒ කම්පාර්ට්මන්ට් එකට. ඒ වගේම ඩාර්ක් නයිට් ගේ ඉලෙක්ට්‍රෝ ට්‍රැන්ස් ලා වාර්තා කරලා තියෙන ටවුන් වල විනාශ කිරීමට. ඊට අමතරව ළඟදී ලැබුණ නර්ෆ් එකෙන් ටවුන් වල බ්ලාස්ට් එකේ පව එක අඩු කරලා තියෙන ඩෙත් ඩැමේජ් එක කියලා එකට කියන්නේ ඒක අඩු කරලා තියෙන. ඒකෙන් උත් වාසියක් ගන්න අනිවාර්යම ප්ලේස් ලා මේ දවස්වල. ඉතින් කොහමරි කිං ඉන්නවා. කිං ඇබිලිටි එක තියෙනවා යූස් කරගන්න පුළුවන්. ෆ්‍රීසස් දෙකක් තියෙනවා. ඉලෙක්ට්‍රෝ ඩ්‍රැගන් එකම එක්කෙනෙක් ඉන්නවා මැදින් ඉතුරු වෙලා. ක්වීන් එතන තවදුරටත් ඉදිරියට වාර්තා කරන්න යන්නේ. වෝල් බ්‍රේකර්ස් ලා දෙන්නෙක් ඉන්නවා සාමාන්‍ය වෝල් බ්‍රේකර්ස් ලා දෙන්නෙක්. ඒ වගේම ෆ්‍රීසර්ස් ඩ්‍රොප් කරගන්නවා හතර වටෙන්ම. මල්ටි ඩැට් ඉන්ෆෝන එක දැනට වදයක් වෙනවා. හැබැයි ග්‍රෑන්ඩ් වෝඩන් විනාශ කරන එක මල්ටි ඩැට් ඉන්ෆෝන එක. දෙවෙනි මල්ටි ඩැට් ඉන්ෆෝන පැත්තට යන එක ඉලෙක්ට්‍රෝ ඩ්‍රැගන් කෙනෙක්.
කිංගය පැඩි ගොන් කල එතන ස්ටෝරේජස් විනාශ කරමින් කිංගය පැත්තෙන් එන ටිකට රයිට් එකම නම් පේන විදියට මේක 3 ස්ටාකට ගේන්න පුළුවන්. හැබැයි මේ ඉලෙක්ට්‍රෝන මෙන්න මේ මල්ටිලැට් ඉන්ෆෝන එක විනාශ කළ යුතුයි. යා විනාශ වෙන්න පෙර රයිට් එක විනාශ කරනවා. යා ලස්සනටම ගෑමෝන පුළුවන් ආචාරාවක විනාශ කරන්න රයිට් එම නම් ඩාක් නයිට් කියනවා. ඉතින් කොමරේ අපිට අතට දුන්න අවස්ථාව. ඉතින් අපි පැහැර හරින්නේ නැයි කියලා ඒ වගේම කෝන ටෙස්ලා එකක් මෙතන ගොබ්ලින්ස් තුන් දෙනෙක් ඉන්නවා. ෆ්‍රීස් එකක් තියෙනවා ඊට අමතරව. ඉතින් විසර්ඩ් කෙනෙක් දුක ඉදිට. ඉතින් එයාලා ඩ්‍රොප් කරන අවසානයේදී ඒ වගේම ඉතින් මේ වගේ තීරණාත්මක මොහොතකදී ස්වැක් කරන කතන්දර වලට නොයා ඉඳීම තමයි ඉතින් හොඳම දේ කියන එක තමයි ඉතින් මගේ අවවාදය. ඉතින් කොමරේ අපි දැකලා තියෙනවා මොකද ඊට කලින් සුපිරම ගණේ වොස් නැති වෙලා දෙනවා ස්වැක් කරන්න ගිහලා. ඉතින් ඒක හින්දා තමයි ඉතින් ඒ වගේ අවවාදයක් ලබා දෙන්නේ. ඒ වගේම ෆ්‍රීස් එක. ඉතින් අනිවාර්යම ස්වැක් එකක් එතනින් කරේ ටෙස්ලා ගුඩින් ඩ්‍රොප් කරන්න තිබුණා. කිසිම ගැටලුවක් නැහැ කොමරේදී. No mercy කණ්ඩායම. ඉතින් මෙතනදී 3 star score කරනවා. දැන් ඇවිල්ලා එතකොට eternal region කණ්ඩායම ඉන්නේ පීඩනයක් යටතේ. Right then taru 8 5 drunk devil level la tiyenne ithin eyalage side ekata 15 attack ek kirimada evvagema twin hogra attack ekama genalla tiyenne queen charger samaya deyat karanda yanne ithin taru 15 wala me dawasala meka da prasiddhama attack strategy eka ithin meka nam hondai satului mokada mage favorite attack strategy ekak aniwarama o nama queen charge hogra ida hybrid wage attack strategies ithin api balamu metanadi drunk devil ඉතින් නමේ තියෙන විදිහට ඉතින් එයා ඩ්‍රන්ක් නම් මෙතනදී ඉතින් වැඩසටහන කරන්න වෙන්නේ නැහැ. ඉතින් එයා නමට විතරක් ඩ්‍රන්ක් නම් ඉතින් බේබද්දෙක් නම් බීලා නම් ඉන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මෙතනදී 3 ස්ටාර් එකෙන් දප්පුලා. ඉතින් කොහරි කුයින් එන්න යන්නේ මෑ පැත්තට. මේ පැත්තෙන් ෆනල් එකක් දාලා දෙයිද මේ කැනන් එක වගේ විනාශ කරලා දෙයිද කුයින මොනොලිත් පැත්තට ආරවීමට මට හිතෙන්නේ එහෙමයි. ඒ වගේම ඉතින් අපි ඔළුවේ තියාගන්න ඕන මතකය අනිවාර්යයෙන්ම කුයින් චාර්ජර් දියත් කරනකොට කෙටියෙන් තියාගන්න ඕනේ උපරිම. ඉතින් විනාඩි විනාඩියයි තප්පර 10කට විතර කුයින් චාර්ජර් තියාගත්තට අවුලක් නැහැ. ඉතුරු ඇටැක් එක ඒ ටිකට මේ නාමයක දියත් වෙන්න ඕනේ. ඉතින් කොහමද මෙතන ෆනල් එකක් දැම්ම ඔයාලා පේන්න ඇති. ඒ ෆනල් එක සමග කුයින් දියත් වෙන්න යන්නේ. එතකොට ඉදිරියට ස්කැටර් ෂොට් එක නිකරුනේ අයින්සක සත්වයා විනාශ කරන සිද්ධියක් තියෙන්නේ. ඉතින් ඇයි ස්කැටර් ෂොට් එක එහෙම කරන්නේ අපේ යුනිකෝන්ට? ඉතින් කොහමද බැච්වෙල්ලක් දාන සම්පූර්ණම මොනෝලිත් ඇඩිස්සක් කිරීමට ඒ වගේම කිංගෝ ඩ්‍රොප් කරන එන මේ කිංග වේදෙන විනාශ කරන්න. එතකොට කුයින්ට පුළුවන් ලස්සනටම මේ පැත්තට හැරිලා ඇතුළට හැරවීමට. ඒ වගේම මෙතන ඉන්විසිබිලිටි ස්පෙල් ටව එකක් තියෙනවා. ඒකත් අනිවාර්යෙන් ෆ්‍රීස් කළ යුතුයි ටයිමින් එකට. ඒ වගේම කොකොලුන් නැ බ්ලැක් මයිනා කළාගත දෙවෙනි කොකොලුන් එක යනවා. ඒකનો විනාශය කරන්න පුළුවන් මොනෝලිත් එක දැනටමත් විනාශයි බැච් ස්පෙල් එකෙන්. ඒ වගේම කුයින් ඔන්න හැරනවා ඇතුළට. ඒ වගේම කුයින් හැරුණේ හරියටම මේ පැත්තටයි. හොඳ වෙලා මේ පැත්තට රෝගී කොමරි ඔන්න ඇක්ටිවේට් වෙනවා ඉන්විසිබිලිටි ස්පෙල් ටව එක. ෆ්‍රීස් කරන්න දෙයක් නැහැ වේලාසනේ ඇක්ටිවේට් වෙච්ච හේතුව. ඒ වගේම කිංග ඇබිලිටි එකත් සමග කිංග වවන්න පුළුවන් එයා පැත්තෙන් තවදුරටත් ඉදිරියට. ඒ ටිකට ඩ්‍රොප් කරනවා කියලින්ම. ඉතින් මෑ පැත්තෙන් සීජ් බැරක්ස් එක පෙකාස්ල දෙන්න කියනවා. සීජ් බැරක්ස් එකෙන් ඒ වගේම පෙකාස්ල දෙන්න ඉදිරියට යන්න යන්නේ එතන බැලුවක් අරගෙන. ඒ වගේම කිංග සා කුයින්ට මොකද එතන සිද්ධ වුනේ? කුයින් විනාශයි සම්පූර්ණයෙන්ම. එයා පැත්ත බලලා මෑ පැත්ත බලන එකට කුයින් විනාශයි සම්පූර්ණයෙන්ම. කොහමද ඉතින් කිං විනාශ කරලා සම්පූර්ණම ටවුන් හෝල් එක වෙලාවටම තව පොඩ්ඩෙන් ජීවිත කතා ඉවර වෙන්නයි කි. ඒ වගේම යාගේ ට්වින් හොග් රයිඩ් ආමියකට ඇයි ග්‍රෑන්ඩ් වෝන් ඇබිලිටි ඔන් කරේ නැත්තේ? ඉතින් හොග් රයිඩර්ස් ලා විනාශ වුණා වෙලාසනේම දැනුයි ඔන් කරන කෙලිම ග්‍රෑන්ඩ් වෝන් ඇබිලිටි එක. හැබැයි දැනට යාගාව ඉන්නේ රයිඩර්ස් ලා. ඉතින් සුපර් හොග් රයිඩර්ස් ලාට වඩා රයිඩර්ස් ලා තමයි එතන දැන් කවෙලා ඉන්නේ ග්‍රෑන්ඩ් වෝන් ඇබිලිටි එකෙන්. රයිඩර්ස් වල වෝල්ස් වල ගමන් කරන්න බෑ. තවදුරටත් හොක් රයිඩර්ස් සාමාන්‍ය හොක් රයිඩර්ස් සා සීජ් බැරක්ස් එකෙන් ආපු හොක් රයිඩර්ස් ලත් එක්ක එකතු වෙලා ඒ පැත්තෙන් වැලුවක් ලැබෙනවා. ඊග ලාරි සයිඩ් එකෙන් බැලුන් ස්කීපර් ඩ්‍රොප් කරනවා 12 රොක් කෝන එකෙන්. ඒ වගේම සර්ජිකල් හොක් ඩ්‍රොප් එකක් ඒ පැත්තෙන් ග්‍රාමර් සර්ජ් විනාශ කරන්න. අපේ කොමාරි ඊග ලාර එක විනාශ වෙන්නේ නැත. තවමත් විනාශ වෙලා නැත. ඒ වගේම මෙතනින් ඉන්විස් කරගන්න යාගේ ග්‍රෑන්ඩ් බෝඩන් සා ඉතුරු ආමි එක විශේෂයෙන්ම යාගේ. ඉතින් රොයල් චැම්පියන බේරා ගන්න දෙතන උත්සාහ කරේ කොමාරිදී රොයල් චැම්පියන් දැන් නැත. ෆ්‍රීස් කරන සුපර් ඕකරල්ස් වල එතන එක්ස්බෝ එක විනාශ කරන්න වැළුවක් අරගෙන තීමඩ. ඒ වගේම අවසානයේදී ඒක 3 ස්ටාර් එකට ගේන කතන්දරයක් තියෙන්නේ නෑ සම්පූර්ණම කාලයම බලන්න අමතකුණා. ඉතින් කාලයෙන් ඒක ටයිම් ෆේල් එකක්. ඉතින් කොමාරි නැවතරක් අපි ගිහිල්ලා බලමු ඩ්‍රන්ක් ඩෙවිල් කියන මේ ඇටැක් එකේ. ඉතින් එතන සිද්ධ වෙච්ච කුයින්ට සිද්ධ වෙච්ච දේ කුයින්ව එයා පැත්ත බල මෙයා පැත්ත බලන දේට කුයින් එතනින් සම්පූර්ණ විනාශයි. මොකද්ද එතනදී කුයින් කරගත්තේ? ඉතින් කොහරි කුයින් යස අගේට මේ පැත්තෙන් ඩ්‍රොප් වෙලා ආවා. කුයින් ඒ වගේම අවශ්‍ය කරන පැත්තට හැරුණා. යාගේ ෆනල් එක පර්ෆෙක්ට් සෑම සිළු දෙයක්ම ලස්සනට යා කරගත්තා. හැබැයි මොකක්hari හේතුවකට කුයින් එයා පැත්තෙන් විනාශ වුණා. ඉතින් කොහරි කොප්ලින් කෙනෙක්ගෙන් එතනින් ඩාක් එලික්ස් ඩ්‍රිල් එක විනාශ කරගෙන තියෙන බැච් ස්පෙල් එකක් දානවා. බැලුන් ස්කීපර් දෙයක් කරා මොනෝලිත් එක ඉතාම ලේසින් හැන්ඩල් කරගත්තා. කිං ඉදිරියට දියත් වුණා. ඒ වගේම කිං මොකක්hari හේතුවකට ඇතුළට ඇරුණ කතන්දරයක් තියෙන. ඉතින් කොහමද රයිට් ක්ලෑන් කාසල් ට්‍රූප්ස් ටික එළියට එනවා. ඒ වගේම රයිට් එම නංග ඔත්තනදී සිද්ධ වෙලා තියෙන විනාශය
හෙදහන්ත කෙනෙක්ද කොයිද ඇවිල්ලා තියෙන කෙලින්ම ඉතින් ස්කැඩෂොට් එක ස්කැඩෂොට් ප්‍රහාරය ඊට අමතරව මල්ටිටාට් ඉන්ෆොනෝ සෑම සිලු දෙකටම මූණක් දීලා එතනදී කුයින් කොටු වෙච්ච කතන්දරයක් තියෙන ඉතාම දුක්බරයි හැබැයි කොහොමද ඉතින් ඒක දුක්බරයි අපේ ඉටර්නල් රීජන් කණ්ඩායමට සම්මට කියලා කියන්න පුළුවන් වෝ එක බලපු හැබැයි කොහොමද නෝ මර්සි කණ්ඩායමට ඒක අනිවාර්යම වාසියක් ඉතින් අපි දැන් බලමු නෝ මර්සි මේකෙන් වාසියක් ගනීද එම නැතිනම් නැවත වරක් ඉතින් මෙයාලගේ අතරම පිඟාන ලබා දෙයිද කියලා ඉතින් ගාවටක් පටන් අරගෙනයි තියෙන්නේ ඒ ගමම ඒකත් අපි බැලුවොත් ගිහිල්ලා ග්‍රෑම් වෝඩන් වෝකේකින් පටන් ගන්න ඉතින් කෙලිම මොකද්ද මෙයා මේක ස්නීකි ගොබ්ලින්ස් ලයින වැල්ක්‍රී කෙනෙක් ඉන්නවා යටි කෙනෙක් කියනවා අමුතුම මාදිලි යාමයක් කියලා කියන්න පුළුවන් ඒ වගේම බැඩ් ස්පෙල්ස් වලින් තමයි ඉතින් විශාලම වැලුවේ ගණ්ඩය සූදානම් වෙලා තියෙන ඉතින් සාමාන්‍ය ගොළම් කෙනෙක් ඉන්නවා ఐస్ కొలమ్స్ లో దెన్నెక్ ఇన్నో అప్రెంటిస్ వార్డన్స్ లో దెన్నెక్ ఇన్నో టౌన్ ఆఫ్ 13 అటాక్ ఏక కవదావత్ మమ దగ్గర నా మే స్టైల్ అటాక్ స్ట్రాటజీ గా డ్రాప్ కరన సింగి గాబ్లిన్స్ లో టౌన్ లో వినాశ కరా ఎతనింగ్ గ్రాండ్ బోర్డన్ వాకింగ్ పడం అరగన తీయనే రైట్ మన ఇంట్రెస్టింగ్ అటాక్ స్ట్రాటజీ గా టౌన్ ఆఫ్ 13 వల ఈ వగేమ అన్నా రాక్ కియన క్రీడ గావిల్ల తీయనే ఇది అపి బలము అన్నా రాక్ త పులువం వేయిద గెలం మెతనది 3 స్టార్ గా కరా గెన యామడ యాగామ ఇది కొవర్ ఐస్ కొలమ్స్ లో దెన్నై కింగ్ ఈ వగేమ గ్రాండ్ వాన ఎక తున దెన్ మేల సమగ ఈ తమతరవ వాల్క్రీ కెనెక్ డ్రాప్ కరనా ఎతనిన్ యటి కెనెక్ ఇన్నో యావ డ్రాప్ కరాయిద గొలం కెనెకుత్ ఇన్నో మోకర హేతు కడ ఏవగ మడ ఇదన గొలం డ్రాప్ కరాయిద సమరకడ రాయల్ ఛాంపియన్ ఎక్క దియాత్ కిరిమడ వెన పత్తగిన్ ఏమత్ ఇదండ పులవ మే పత్త వాల్ బ్యాక్ యాదన రైట్ రాయల్ ఛాంపియన్ ఎక్క తమ దియాత్ కరన్న ఏవగమ బలూన్స్ కీప్ యాద్ దియాత్ యనో కోకో లూన్స్ కెల గియాండ పులవ హీలర్స్ లా ఆరక్షా కర గనిమడ ఏవగమ ఇదిరేడ నామి ఇక్కడ గ్రామోన అబిలిటీ కవర్ అప్ కల్ల తీన్న దాంగ్ ఇటన టోమ్ ఎక సహ కెలిమ్మ అపే లైఫ్ జెమ్ ఎక బాయితా కర గని ఏవగమ గ్రామోన అబిలిటీ ఎతనిన్ ආරක්ෂා වුණා යාළුවා ඒ වගේම වෝල් එක ඕපන් වෙලා තියෙනවාද රයිට් දැන් ওই වෝල් එක ඕපන් වෙන්නේ කිංගින් එළියට ආපු බාබේරන්ස් ලගේ ඒ වගේම ග්‍රෑන්ඩ් වෝඩන් හාත් පසින්ම වෙනස් පැත්තකට යන්නේ ඇයි රයිට් එයා කිංව ෆලෝ කරන්නේ ඒ වගේම කිං කොහෙද ගිහිල්ලා තියෙන්නේ ඉතින් කිං යන සම්පූර්ණම වෙනත් පැත්තකට ඒ වගේම දැන් මැදින් ඉන්නවා ක්වීන් තනි වෙලා ක්වීන් ගැබ්‍රිඩ් එක තියෙනවා එයා සෙට් ස්කැලන් ට්‍රැප්ස් කී බෑක් කරනවා ටෝනි ට්‍රැප් එකට අවුල තියෙනවා රොයල් චැම්පියන් මෙයා පැත්තෙන් ඒ වගේම රොයල් චැම්පියන් පුළුවන් වෙයිද කියලා අපි බලමු මාඩලට ඉන්ෆෝ විනාශ කරන්න ඒ වගේම රොයල් චැම්පියන් විනාශ වෙනවා එතනදී ෆ්‍රීස් බෙල්ස් එයා හතර තියාගෙන ඉන්නේ සම්පූර්ණම බැට්ස් බෙල්ස් ටිකෙන් ඉතින් මේක ඉවර කරන්න බැට්ස්ලා මැත්තේ ඉතින් විශ්වාසය තියාගත්ත කතන්දරයක් තියෙන ඉතින් අපි බලමු බැට්ස්ලා සාර්ථකව මෙතන වැලුවක් අරගෙන දෙයිද කියලා ඒ වගේම බැට්ස්ලා වංගත පැත්තට කැල්ල ඩැමේජ් සිදුනා ටෙස්ලා ටවර් සොලින් ෆ්‍රීසස් දෙකක් තියෙනවා තවරුව ඩ්‍රොප් කරන්න කෙලිම විසර් ටව එක කවර් අප් කරලා ලස්සනට මෙතනදී රයිට් එක මනම් පේන දේලා මේක 3 ස්ලාගට ගේන්න පුළුවන් හැබැයි කොහොම හරි රයිට් එක මනම් 3 ස්ලාගක් කිව්වල කාලය ඉතින් මෙතනදී ටවුන් 16 බෝස් බල මේ දවස්වල කාලය බලන එක සම්පූර්ණම අමතක කරලා දාලා තියෙන ඉතින් කාලය මෙතනදී අවසන් වෙන්න යන්නේ කියන්නේ අනිවාර්යම එක ටයිම් ෆේල් එක ඉතින් ඊටන රීජන් කණ්ඩායමේ සා දැන් මේ කණ්ඩායම අතර තියෙන ප්‍රතිශතය තමයි මේක දැන් සම්පූර්ණම තීරණය වෙන්නේ එම නැත්නම් කාලයට යන්න වෙන ප්‍රතිශතයක සමාන වුණොත් ඉතින් කොහමරි අවසානයේදී 94ක 2 ස්ටාර් එක ස්කෝ කරන්නේ නෝ මර්සි කණ්ඩායම. ඉතින් ඊටම තියෙන පර්සන්ටේජ් එක ඉතින් අපි බලමු ඉටර්නල් රීජන්ට පුළුවන් වෙයිද කියලා ඉදිරියේදී chance එකක් තියෙයිද කියලා. රයිට් දෙන් තරු 10යි 7යි උණුසුම් සටන කියන්නේ ඒ වගේම ලංකාවේ ක්‍රීඩකයා. ඉතින් අවිලා තියෙන RG කියන ක්‍රීඩකයා මගේ ඇටැක් එකක් අපි බලුවා. හැබැයි ටවුන් 12 වල ඩෝරික් ඩිවිෂන් එක බලුවා. මේවල මොඩර්න් ඩිවිෂන් එක. ඒ වගේම ටවුන් 13 බේස් එකකින් ක්‍රීඩා කරන්නේ. ඉතින් කොහමරි අපි බලමු RG ට පුළුවන් වෙයිද කියලා. 3 ස්ටාර්ස් කෝකල නැවත වරක් තරු 10 7 යාලේ පැත්තක යාලේ කණ්ඩායම අනිවාර්යයෙන්ම ඉතින් සමාන කරන්න පුළුවන් වේද කියලා ස්කෝ එක දෙපැත්ත මේක සමාන කරන්න පුළුවන් වේද කියලා ඉතින් කොමාරි ඉදිරියට යන ඩ්‍රැගන්ස් ලා ඩ්‍රැගන් රයිඩර්ස් ලා හයි ඩ්‍රාම එක අනිවාර්යම ක්වීන් යන ඇබිලිටි එකට වේලාසනින් මේ නෙමෙකින් අනිවාර්ය වාදයක් වෙයි ග්‍රෑමොනස් යෝගේ දෙන විලාසය ඒ වගේම බ්ලැක් මයින්ස් දෙකක් අල්ලා ගන්නවා කියලා මේ ඩ්‍රැගන්ස් ලා විශාල ඩැමේජ් එකක් ඩ්‍රැගන්ස් ලාට දොර කඩින්ම ඒ වගේම තවදුරටත් මයින්ස් වදිනවා ඩ්‍රැගන්ස් ලාට ඊට අමතරව දැන් මෙතනදී వాళ్ళ పైన సీజ్ బ్యారాక్స్ యూస్ కరండ బ్యా సీజ్ మెషిన్ యూస్ కరండ బ్యా కెలిమ టౌన్ హాల్ పాల టౌన్ లెవెల్ ప్లేస్ లడ టౌన్ 16 క్రీడ గా విత్రై సీజ్ బ్యారాక్ సీజ్ మెషిన్ నా కెదన యూస్ కరగతే లేసి పాసు దయక్ నమే మే క్రీడ గిన్ కరన్నే అనివారమ పాల టౌన్ లెవెల్స్ ల కట్టియ అనివారం ఉప్పరిమ దక్షతావే తీన్నోనే యామ్ కిసి ఇది మే వగే దయక్ కరల 3 స్టాక్ గడ గెన ఎనవై కే అది ఏ వగే మేగే డ్రాగన్స్ ల లస్సన బెదిలా బేస్ కర గమన్ కరపు కదంతరే అతియనే ఇదిరేడ అపు డ్రాగన్ రైడర్స్ లై ఎదనే బెడువ గన్నో తవమత్ వంగద పత్తెన్ సా దకునద పత్తెన్ డ్రాగన్స్ లై గీబెదనే క్లీన్ అప్ ఏగే ఏదిలే ఇన్నో బ్యాట్ స్పెల్స్ టిక డ్రాప్ కర గన్నో మే పత్తెన్ ఫ్రీజ్ యా తియనో యా గావ ఏ వగమ ఫ్రీజ్ కరండ తరమట ఇదిన్ బ్యాట్స్ ల డ్యామేజ్ యాక్ కరన డిఫెన్స్ ఎగక్ నత దంగ్ వెనకొట ఇదిన్ కోమారి మే పత్తెన్ యా డిఫెన్స్ ఏ బార గన్నో ఏక డ్రాగన్ కెనెక్ ఇత్తురు యా డిఫెన్సర్స్ ఇత్తురు బిల్డింగ్స్ టిక వినాశ కరన కెలిమ ఇత్తురు డ్రాగన్స్ ల ఐస్ గోమ్స్ దెన్నెక్ అవిల్లే ఇన్నో එයාලා විනාශ කරලා මැද ඉන්න ඩ්‍රැගන් ඒ වගේම කාලය හොඳටම තියෙනවා ඒ වගේම මේක 3 ස්ටාර් එකේ ගෙන්න පුළුවන් කතන්දරයක් තියෙනවා හැබැයි එනමි රොයල් චැම්පියන් අවදීන් ඉඳලා තියෙන දැනම මේ එනමි රොයල් චැම්පියන් දැක්කේ ඉතින් එනමි රොයල් චැම්පියන් අනයක් වෙයිද
කියනක තමයි දැන් බැලිය යුත්තේ. හැබැයි කොහමද ඩ්‍රැගන් කෙනෙක් උත්සාහ කරන එනමි රෝජම විනාශ කරන්න, ඒ වගේම බැස්ලා කිපදෙනෙකුත් අයලා සපෝට් එකක් දෙනවා එනමි රෝජම විනාශ කරන හිතදී. රයිට් ටයිම නම් 3 ස්ටාගස් කොහේනා ගැලින්ම ආජී කියන ඉතින් අපේ ශ්‍රී ලංකන් ක්‍රීඩකයාගෙන්. ඒ වගේම දැන් ස්කෝ එක සමානයි. හැබැයි ප්‍රතිශතේ මට හිතන විදියට නෝ මර්සි කණ්ඩායම ඉදිරියෙන් ඉන්නේ. Right thing. Our son attacks the guy. Then up enter went the yan. Nay, the cover up a no mercy can number than a town of 16 base attack. Kirimata dark killer in the Vedic out of Bagamape. Eternal region can number than a town of 14 attack. Kirimata interesting. A Bagama dark killer can out in a Kelima. Super witch attacks the guy. Town of 16. Parada a Bagama angry jelly. Some of it is a Kelima grand warden may outside. Rage can a Kelima grand warden. A Bagama quick drop karma in Viscarma. Kelima compartment. Tegama. කැලිමේදී අපි ෆයර් බෝල් එක විනාශ කරගත්ත කතන්දරයක් තියෙනවා. ඒ පැත්ත විනාශ කරගෙන ග්‍රෑන්ඩ් වෝඩන් තියා තනවා මේ පැත්තට. ඉතින් කොහොමද මෙතන මල්ටි ලයිට් ඉන්ෆෝන් එක විනාශ වෙලා නැත. බිල්ඩ් එකෙක් එනවා. ඉතින් ඒක රීබිල් කරන්න කරන්න දෙයක් නැත. දැනට ඉතින් කොහොමද ග්‍රෑන්ඩ් වෝඩන් දෙනවා සපෝට් එකට බැලන්ස් කීපයක්, කොකෝ ලූන්ස් කියලා කියන්න පුළුවන් මයින්ස් අල්ලා ගැනීමට. ඒ වගේම ග්‍රෑන්ඩ් වෝඩන් තවදුරටත් ඉතින් කෙලින්ම අපේ අපේ ජෙලි සමග ඩිෆෙන්සස් වල ඇටැක් කරමින් ඉදිරියට එන්නේ. ඒ වගේම එනමේ සීසි කළු වෙන ආචස් ලගේ පදණෙක්, තවදුරටත් එන ඇඩිෂනල් ආචස් ලගේ පදණෙක්. ඒ වගේම පෙජ්ජලි ටැංකින් එකක් දෙනවා මොනෝලිත් එකට. ඒ වගේම පෙජ්ජලි එතනදී හොඳ ජොබ් එකක් කරනවා එතනින් ලස්සනටම මොනෝලිත් එක විනාශ කරලා දීමට. ඒ වගේම පෙජ්ජලිව මෙච්චර වෙලා තියාගෙන ඉපු එකම ක්‍රීඩකයා මේ ක්‍රීඩකයාද. ඉතින් මීට කලින් අපි පෙජ්ජලිව දැකලා තියෙනවා. පෙජ්ජලි විනාශ වෙනවා එක සැනින්. අපි කොහොමද මෙයා පෙජ්ජලිගේ වැලුවක් ගත්තා? කොහමද ඉතින් සුපර් විචර්ස් ලව ටොප් කරගෙන තියෙන සුපර් විචර්ස් ල තියෙන ගැටලු ඔයාලා දන්නවා ජාත්‍යන්තර වශයෙන්. ඉතින් එයාලා යූස් කරන්නේ නැත්තේ එයාලා ඉතාමත් හිමින් ගමන් කරන ට්‍රූප් එකක් වීමයි. එහෙම නැතුව ඉතින් බැලුවොත් අනිවාර්යම ඉතාමත් ඉහළ හිට් පොයින්ට් එකක් තියෙනවා එයාලගෙන් එන බිග් බොයිස්ලා කියන ඒ ස්කෙලටන්ස්ලා. ඉතාමත් බලවත් ශක්තිමත්, එයාලගේ හොඳ ඉතින් ඩැමේජ් එකකුත් තියෙනවා. ඒකම හිට් පොයින්ට් එකත් ඉතාමත් අධිකයි. හැබැයි ඉතින් විචස්ලා ගමන් කරන්නේ ඉතාමත් හිමින්. ඉතින් ඒක තමයි තියෙන ප්‍රධානතම ගැටලුව. ඒ වගේම ඉන්ඩිවිඩුවල් ස්පෙල් තව එක මේ පැත්තෙන් ඇක්ටිවේට් වෙනවා. ඊට අමතරව දැනෙන මෙයාල දියත් වෙන ඕනේ ඉදිරියට. විනාඩිය තප්පර 20 ගානක් තියෙනවා. ලොග් ලොන්ච් එක ටොප් වෙලා තියෙනවා. ඒත් සමග රිකෂේ කැනන් එකට මූණ දෙන්නේ දැන් කට්ටිය. ඒ වගේම මට පේන දේ ටවුන් 16 කට්ටිය මොඩර්න් ඩිවිෂන් එකේ යූස් කරන්න පුළුවන් ඕනෑම ඉක්විප්මන්ට් එකක් සා ඕනෑම දෙයක් යූස් කරන්න පුළුවන් කතන්දරයක් තියෙනවා. සීජ් බැරක්ස් සීජ් මැෂින් සමග මේ වගේම රොයල් චැම්පියන් අය පැත්තෙන් දැන් වේදිකාවට රොයල් චැම්පියන් ඉක්විප්මන්ට් එක අපි බැලුවොත් කෙලිම හොග්ගඩ පපට් එක සහ හේස්ට් ෆයිල් එක තියෙන්නේ. ඉතින් කොහමද පිච්චර්ස්ලා ඉතින් හිමින් හිමින් ටවුන් හෝල් එක පැත්තට ගමන් කරන කතන්දරයක් තියෙන්නේ. තප්පර 50 කාලයක් තියෙනවා. ක්වීන් ඇබිලිටි එක තියෙනවා, රොයල් චැම්පියන් ඇබිලිටි එක තියෙනවා, ජම්ප් එක ප්ලේස් කරලා තියෙන ක්වීන්ට ඉදිරියට යෑමට නම් ඒ වගේම දැන් මෙයා පැත්තෙන් ක්ලීන් අප් එක සිද්ධ වුණා නම් හරියටම හරි. ඒ වගේම මට හිතන විදියට දැන් මෙයාලට අවශ්‍ය කරන ප්‍රතිශතය මෙයාලා ලබාගෙනයි තියෙන්නේ මම හිතන විදියට. ඉතින් 100% මට සාධික වෙන්න බෑ. ජයග්‍රහණට අවශ්‍ය කරන ප්‍රතිශතය දන්න මම ලැබිලා තියෙනවා කියන එක තමයි මගේ මතය. එදිට අපි බලමු අවසානයේදී කොහොමද කියලා. කොහමද විචර්ස්ලා තාමත් වැලුවක් ගන්නවා. ඉතින් තප්පර 30 ගානක් තියෙනවා. මෙතන මල්ටිඩාට ඉන්ෆෝන එක විනාශ නොවෙච්ච මල්ටිඩාට ඉන්ෆෝන පැත්තට යනවා රොයල් චැම්පියන් නවතවලක්. ඒ වගේම යාගෙන් එළියට ආපු හොග් රයිඩර්ස්ලා මෙයා පැත්තෙන් වැලුවක් ගනිමින් මේ පැත්තට එනවා පහළට. ඒ වගේම විචර්ස්ලා 4 දෙනාම සම්පූර්ණයෙන්ම ඩ්‍රොප් කරපු විදියටම තාමත් ඉතුරු වෙලා ඉන්නවා. ඒ වගේම ටවුන් ඔෆ් 16 සුපර් විච් ඇටැක් එකකින් ඉතින් 3 ස්ටාගස් ස්කෝ කරනවා කියද්දි ඉතින් හොඳයි කියලා කියන්න පුළුවන්. මොකද කියනවනම් මේ දවස්වල ඉතින් වේගෙන් යෑමට තම කටි උත්සාහ කරන්නේ රූට් රයිඩර්ස්ලා ඩ්‍රැගන්ස්ලා වගේ යූස් කරගෙන. හැබැයි ඉතින් මේ ක්‍රීඩකයා මෙතනදී 3 ස්ටාර් එකක් අවශ්‍ය කරේ අනිවාර්යයෙන්ම. ඉතින් ඒ 3 ස්ටාර් එක සප්ලයි කරනවා නෝ මර්සි කණ්ඩායම. ඒ කියන්නේ ජයග්‍රහණය කරලා තියෙන තැනටමත් මම හිතන විදියට. ඒත් ඉතින් අපි බලමු ඉතින් සාම්ප්‍රදායික විදියට හෝ ඉතින් මොකක් හරි හේතුවකට ඉතින් ඉන්ටර්නල් රීජන් කණ්ඩායමෙත් අවසාන ඇටැක් එක. Right then, Taru Datunai Dai, Yai Kandan, Dekema, Italo Region Kandama, Taru Tunak, Matan score Karat, eating a jagger and a bam, or the Patishat in Alla Paling in Ne, eating Comari, Patishati Tamat Vatinova, Vadagat, Kienega, eating a Hamadisma Gilatina, Comariting, Betanadi, Danama Jaganakalani, no mercy Kandama, eating a Pibalan environment, Sampra Kerida, a sportsmanship pega. කියන එක ඉතින් පෙන් වීමක් මේක. ඉතින් අපි පරාද වුණොත් අපි අවසාන ලැක්කේ කරනවා කියන එක පෙන්වන එක ඉතාමත් වැදගත්. ඒ වගේම ක්වීන් චාර්ජ් අධ්‍යයත් කරන කැලිම ටවුන් හෝල් එකට. ඒ වගේම ක්වීන් චාර්ජ් හයිබ්‍රිඩ් එකක් රයිට් එවන ක්වීන් චාර්ජ් හයිබ්‍රිඩ් ටවුන් හෝල් එකේ පැත්තෙන් විනාශ කරා. එතකොට හයිබ්‍රිඩ් එක එක්ක මෙහා පැත්තෙන් දියත් කරනවා නැත්නම් මෙහා පැත්තෙන් දියත් කරනවා. ඉතින් ෆ්ලේම් ෆ්ලින්ග් එකක් යූස් කරගන්න පුළුවන්. ඉතින් මගේ සාම්ප්‍රදායික මම සාම්ප්‍රදායික විදිහට ඇටැක් කරන අනිවාර්යම ක්වීන් චාර්ජ් ටවුන් හෝල් එක දානවා නම් ෆ්ලේම් ෆ්ලින්ග් එක ඩ්‍රොප් කරනවා මේ පැත්තෙන්. එතකොට ෆ්ලේම් ෆ්ලින්ග් එක එතනින් ජොබ් එක කරන ටිකට ක්වීන් චාර්ජ් එකનો මේ පැත්තෙන් ජොබ් එක සිද්ධ වෙනවා. එතකොට එතනින් ටයිම් එක පොඩ්ඩක් බැලන්ස් වෙනවා. ඒ ටිකට එතකොට අපිට පුළුවන් මේ පැත්තෙන් හයිබ්‍රිඩ් දෙයක් කරන්න. ඒකම රිවර්ස් එකට කරන්න පුළුවන්. ඉතින් මේ පැත්තෙන් ඩ්‍රොප් කරගෙන කෙලිම ෆ්ලේම් ෆ්ලින්ග් එක එයා පැත්තෙන් ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. කොහමද ඉතින්
කොයින් චාර්ජස් සාර්ථකයි රෙකෝඩ් කරනවා කොයින්ව කොයින්ව දැන් ඩ්‍රොප් කරයි රයිට් ෆ්ලේම් ෆ්ලින්ගේ ඩ්‍රොප් කළ යුතු ඒ පැත්තෙන් එතකොට දැන් මෙතන සිද්ධ වෙන දේ තමයි කාලය පොඩ්ඩක් ඉතින් වැඩි වෙනවා දැන් එල කොයින් දැන් මේ පැත්ත විනාශ කළා ඒ පැත්ත විනාශ කළා යුතුයි ඒ ටිකල යා ඩ්‍රොප් කරනවා කෙලිම මේ පැත්තෙන් එයාගේ හොග් රයිඩර්ස් ලගේ පදනෙක් සීජ් මැෂින් එකත් සමග හැබැයි කොහමද දැන් මෙතන ඉතින් මෙතනදී දැන් මේ ක්‍රීඩකයාට සීජ් මැෂින් එකක් නැහැ ඒකෙන්ද ඉතින් ඒක කරන්න බැරිය ඉතින් අවාල්ඩ පුළුවන් අනිවාර්යම අත්තද බැලිමට ඉතින් ඒවගේ ඇඩක්ෂන් එකක් කොහමද කොයින් නැපැත්තෙන් බැලුවක් ගණමින් එනවා ඉදිරියට හොග් රයිඩර් ආමි එකට තවමත් ග්‍රෑන්ඩ් වල්නබිලිටි එක දුන්නේ නැත හැබැයි කොහමද එයා හීල් ස්පෙල් එකක් දීලා තියෙනවා එයාලව හීල් කිරීමට විශේෂම බොම් ටව එක අභියසදී ඒ වගේම ග්‍රෑන්ඩ් වල්නබිලිටි එක ඔන් කරලා දුන්නා බොම් ටවගේ බොම් එක බ්ලාස්ට් වෙන ටිකට බොම් ටවගෙන් බොම්ස් වදිනවා ඊට අමතරව බොම් ටව විනාශ වුණාට පසුව බොම් එක පුපුරනවා බොම් ටවගේ යට තියලා එතනින් විශාල ඩැමේජ් එකක් සිද්ධ වෙනවා අනිවාර්යම හයිබ්‍රිඩ් ආමි ස්ටයිල් ආමිස් වලට ඉතින් ඒක වලක්වාගෙන තමයි ග්‍රෑන්ඩ් වල්නබිලිටි එක යූස් කරන්නේ කොහමද ඉතින් එයාගේ හයිබ්‍රිඩ් ආමි එක දෙයක් වෙනවා විශේෂම මයිනස් ලා සුපර් වැලුව කරගෙන එනවා රොයල් චැම්පියන් ලස්සනම ටැංක් කරලා ඉන්නවා මයිනස් ලස්සා හොගරස් ලත් එක්කම ඒ වගේම මෙතනින් ඇතුළ වෙනා කෙලිම යක් සමග කිං පේන විදියට යක්සා කිංට පුළුවන් එතන විනාශය කරන්න ඒකට පෙට් අවුලු සපෝට් එකක් දෙනවා කුයින් බෝල් කරා එන්ඩයි යන්නේ පැත්තෙන් ඒ වගේම ෆ්‍රීසර් ඩ්‍රොප් කරනවා යා පැත්තෙන් සම්පූර්ණයෙන්ම ෆ්‍රී ස්වැග් එකක් මරන් තේරෙන්නේ නැහැ මේ ක්‍රීඩකෙන් ඇයි මේ ස්වැග් කරන්න මෙච්චර කැමති කියලා කොහමරිද රොයල් චැම්පියන් එයා ඩිෆෙන්ස් එක එතන විනාශ කරනවා රයිට් එමනම් අවසානයේදී ක්ලෑන් කාසර් බින්නේ විනාශයි තව බිල්ඩින් නැති බිලා තියලා රයිට් ස්ටෝරේජ් එකක් ඒකත් විනාශ කරා කියන්නේ ත්‍රී ස්ලෑග් එකක් ඒ වගේම ඉතින් මේ මුස්තාකිම් කියන ක්‍රීඩකයා අපිට කියන්නේ මෙතනින් ඉතින් මට ත්‍රී ස්ටාග් එකක් කරන්න දීලා තිබුණා නම් අනිවාර්යෙන් ත්‍රී ස්ටාග් එකක් කරනවා කියලා ඒ වගේ මොකක්ද මේ ලයින් එක ගිහිල්ලා තියෙන එක පාරම බේස් එකේ එක කෝණ එකකින් මොකක් හරි බග් එකක් වගේ විෂුවල් බග් එකක් කියලා මම හිතන්නේ කොහමද ඉතින් අවසානයේදී ඉතින් කණ්ඩායම් දෙක මේක සමානයි ඉතින් තරු වලින් හැබැයි ප්‍රතිශතයෙන් ඉදිරියෙන් ඉන්නේ අනිවාර්යම නෝ මර්සි කණ්ඩායම ඉතින් වික්ටරි කියලා වැරලා තියෙනවා මම එයාලා ක්ලෑන්ඩ් සමගයි ඉන්නේ ඉතින් මම හිතනවා ඔයාලා එන්ජොයි කරන්නද කියලා මේ බෝ එක මම නම් 100%ක් එන්ජොයි කරලා සුපිරිම ගණ ඇටැක්ස් දීපා ඒ වගේම විශේෂයෙන්ම පහළ ටවුන් ලෙවල්ස් වල කට්ටියට ඉතින් සීජ් මැෂින්ස් නෑ ඉතින් ඉහළ ලෙවල් ඉතින් කිසිම දෙයක් කරන්න බෑ ඉක්විප්මන්ට් යූස් කරන්න ඕන ඩිෆෝල්ට් ඉතින් ඒක හින්දම තමයි ගොඩක්ම ඉන්ට්‍රෙස්ටිං එයාලගේ දක්ෂතාවය ඉතින් සමහරක් වෙන්න 2 ස්ටාර් වෙනවා සමහරක් වෙන්න 1 ස්ටාර් වෙනවා ඒත් ඉතින් එයාලා උත්සාහ කරනවා ඉතින් අමාරුයි ලේසි නෑ සීජ් මැෂින් තිබිලත් අපිට පහළ ටවුන් ලෙවල්ස් වල ඉතින් 3 ස්ටාර් එකක් කරගන්න බෑ ඉතාම තමරන් තමයි සමහරක් වෙන්න කරගන්නේ ඉතින් ඒ වගේ අවස්ථාවකදී ඉතින් ඒ ක්‍රීඩකෙන්ට අනිවාර්යම ෂවුට් අවුට් එකක් දෙනවා ඒකත් සමග නෝ මර්සි කණ්ඩායමට සුපර් පැතුම් එකක් දුන්නා ඉටර්නල් රීජන් කණ්ඩායමට ඉතින් දෙනවා ෂවුට් අවුට් එකක් මේ අවස්ථාවේදී ඉතින් ගුඩ් ජොබ් කියන බලන් කණ්ඩායම් දෙකටම ඒ වගේම ඔයාලගේ කමෙන්ට්ස් වලින් අනිවාර්යම ඉතින් ඔයාලගේ ඉතින් ප්‍රතිචාරය අදහස් ටික දක්වන්න යන්න පුළුවන් ඊට අමතරව ඉතින් සබ්ස්ක්‍රයිබ් කරගෙන නැතිනම් ඉතින් මම මුලින්ම කිව්වාගේ ඒ වගේම ගිය දවස් කීප ඇතුළතම කියනවා වගේ සබ්ස්ක්‍රයිබ් කරගෙන නැතිනම් කරුණාකරලා සබ්ස්ක්‍රයිබ් කරන්න ඉතින් YouTube එකෙන් මගෙන් ඇවිල්ලා ආන මොන මගුලක්ද මේ සිද්ධ වෙන්නේ කියලා බලනෝන්ගෙන් භාගය සබ්ස්ක්‍රයිබ් කරන්නේ නැත. ඒක ඩේලි වීවර්ස් ලා භාගය සබ්ස්ක්‍රයිබ් කරන්නේ නැහැ කියද්දී ඉතින් මොකද්ද මේ සෙල්ලම කියලා ආන ඒකින් ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන්නේ නැතිනම් කරුණාකරලා කියලා සබ්ස්ක්‍රයිබ් කරන්න ඒ වගේම ඉතින් ඔයාලට ලයික් එකක් දාන්න පුළුවන් ඩිස්ලයික් එකක් දාන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. ඊට අමතරව ඉතින් ඔයාලගේ අදහස් ටික අනිවාර්යම කමෙන්ට්ස් වලින් කියන්න පුළුවන්. ඒ වගේම notification bell එක කියලා දෙකුත් තියෙනවා. ඒකත් කැමති නම් ඔයාලා ඔබල තියාගන්න පුළුවන්. මොකද අපි ගිවවේ ඉවෙන්ට්ස් වගේ කරනකොට ඉතින් ඔයාලට එතකොට වේලාසනින්ම ඇවිල්ලා ඉතින් බෝදුරට සමහරකට ගිවවේ එකක් මොකක් හරි සීනර් එකක් වගේ දිනා ගන්න තත්ත්වයක් සැලසෙන්න පුළුවන්. රයිට් එමනම් තවත් හොඳ වීඩියෝ එකකින් ළඟදීම අපි හමු වෙමු.